එකනකාව පිළිග්ඩ ඉන්න මාසයක් තම දෙසම්බර් මාසි මොකද දෙසම්බර් මාසයේ පටන්ගත්ත වෙලේ සිට ඒ පිළිගැනීම කරමින් ජනවාරි මාසය අලුත් අවරුද්කට පයිතිෙද්ද අර සිලෝ දෙනා විරසකකං නෑදෑ හිතවත්කං ඒවෙසකම් අයින් කරලා නෑදෑ හිතවත්කම් එක රට තුළ රටේ අලුත් නොවෝ දෙයක් එන කාලයක් තමයි සාමාන්‍යෙන් මේ කාලී. එක ආරම්භයක් තින්දෙ සැම්බර මාස්. හැබැයි අද රට සම්පූර්ම වෙනස් එවැනි සිදවීමක් රටේ කොතනකුවත් සිද්ධ වෙන්නේ. හැබැයි මම දැක්කා ඊයේ රාත්‍රියයේ මංහිතන්නේ නත්තල් ලඋස්සවයක් ගාලු මෝදර පවත්තනවා ගරු ජනාධිපත්තුමත් ඒත් එක් මැති අමිතුවරු සි්‍රර්ධනා සහභාගි වෙලා ත්ල්ල උස්සවයක් පවත්වා හැව මම යෝජනාවක් කරනවා ජනාධිපත්තුමාට ඔබතුමා අද ගාලු මූදුර ඔයාකාරයෙන් නත්තල්ල උස්සවයක් පවත් අද්දිී පොඩක් හැරිල බලන්න ගමදිහැ දීවර ඇදිහැ ගොවි අදිහැ කම්කරුවදිහැ සාමාන්‍ය ව්‍යාපාරික ඇදිහ සුළු ව්‍යාපාරික ඇදිහ සියලු දෙනා ද හැරිලා බලන්න ඒයට නත්තල් උස්සවයක් හෝ අඩුමගානෙ ගෙදරක ගවලනයක් කතෝලි ආගමය විදදියට හදාගන්න ආර්ථික වශයෙන් යම් ශක්තියක් තිවෙනද කියන. ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි රටේ ජනතාවට පැහැදිලිව කියනවා නං මානසික වශයෙන්වත් රෘප්තියක් නෑ. තමුන්ගේ ආගමාදහඩවත් අවස්ථාවක් නෑ මොකොද ආගම අදහන්ඩ යන්න තියෙන මොහොතෙපවා ජනතාවට සිද්ධ වෙලා තියෙනවා දහඩිය හෙලා ගැන මහමඟ වැඩ කරන්න එම නොවනොත් තමුන්ගේ දරුවන්ට කෑමටික දෙන්න බැරිවෙලාතිය. ඉවගේම කී දහ දරුව සහ දෙමවපියෝ හඬා වැලපෙනවාද තමුන්ගේ දරුවන්ට ඊළඟ වර්සයට අධ්‍යාපනය සඳහා ස්කෝලය අද්දි පොත්තිිකාරගන්න බැරුව ගහි දහක් අද අඩනවාද මේ රටේ සපත්තු දෙකාරගන්න බැරුවවා ඇඳුන් ටික මහාගන්න බැරුව කී දහක් වැලපෙනවාද කියලා පොඩ්ඩක් හිතල බලන්න මෙවැනි උත්සවය කරාට කමණන්නෑ සල්ලි වියදන් කරලා සිරු දෙකරලා හැබැයි ඒ උත්සවේ යම් විදිහක රටේ සමස්ත ජනතා වටම ඒ උත්සවයට සහභාගි විය හැකි අන්දමේ උත්සවයක් රටේ කරන්න කියලා ජනත්ව මත ශෂි ඉල්ලිමක් කරනම් මොකද ලෝකෙට පරකාසෙක් ගෙදරට මරගාතය වෙලා වරටක් කරන්න බෑ රට තියෙන්නදේ වෙනි තත්ක. ඉනිසා අපි දන්නවා මේ වෙලාවේ එක පැත්තකින් සමස්ත රටම බීතියෙන් වෙලිල තියෙන මොහොතක් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තහම සම්පූර්යම මෙරට්ටේ ජාතික ආරක්ෂාව කඩම් වැටිලා. අද පොලිසිය කොතන කහර ඉන්නවාද නැද්ද කියන පස්ශ්නයක් මතු වෙලා රටේ. මොකද කෝ ආරක්ෂාව දවල් මේ නගරවල ඇල්ල මහමග එකක් කෙනාව මරල දාලායනවා. අර බොරල්ලෙ කනත්තරකි හිල්ලා කෙනෙක්ක මරනවා දිනෝදහක් ඉන්න ප්‍රදේශමේ පදේ. ඉතුල මේඇඒ ඉන්න මොහොතක තමයි මේ සිදුවම් මාලා වෙන්නේ. මම ඒ පෙරේදා මාධ්‍යියක නිවස්සැහැව්වා නිියවස්වල සම්පූර්ණ මොහෙතන්නේ. වැඩිම කාලයක් ගත්තේ මේ මරණ ගැන කියන්. මිනිීමරුම් ගැනකය. එතුන මේ මිනීමරුම් සිද්ධ වෙනකොට මතකතියාගන්න රටේ අරක්ෂාව කොතනද තියෙන්නේ. අපිට මතකයි මේ ආණ්ඩුව බලයට එනකොටේ නිසා අපි එදා හිටපු අපිත් එක්ක විපක්ෂේ හිටපු ගරු ජනාධිපත්තුමාට පැහැදිලි කරලා දෙනවා. එදා ඔබතුමාට මතක ඇති ඔබොතුමා අපිත් එක්ක ඉපක්ෂේ ඉන්න කාලේ මේ ගෝටේ රාජපක්ස ප්‍රරමුක බැසිල් රාජපක්සේ මහින්ද රාජපක්ස මේ රාජපක්ෂ කල්වියඇත් එක්ක හැදුණු ආණ්ඩුව එදා කිවවමකදද ජාතික ආරක්ෂාව තර්ජනයක් රටේ පාස්කු පහරඇත්ත එක්ක රට මනිසුන්ට ජීවත්තයෙන්ට අයිතියනැතු වෙලාතියෙනවා රටේ මිනිසුන් බලං ඉන්නකොට මරනවා. එනිසා ජාතිකආරක්ෂාව හදන්ඩ අපයනවා කියල තමයි යාවේ දැන් ජාතික ආරක්ෂාවට මේ ආණ්ඩුව කෙළවලම දාලා ඉවරයි. එනම් අද ඉදානම් පාස්කු පාරය වගේ ලොකු පාරහද පෞද්ගලිකව මේරටේ ආයුජයක කයිද. මේ විදේසිකයෙ කඇල්ල මේරටේ යම්කිසි ආපාරයක් ආරම්භ කරයිද. ආරම්ප කල විදේසිකයට මේරටේ ජීවත්තය නයජගාසිකම තියවා කියලා විශ්වාස කරයිද. ඉළමට විශේෂෙන් මතක් කරන්නවා. මේ ශ්‍රීලාංකිිකෝ හැටියට දැනුම තියන තමුට හැකියාව තියෙන? ලත් නිර්මාණ කරන මිනිසු ඒ නිර්මාණ කරල යම්සිි නිපදීම් කරන්න බලාපොරොත්්දේද මේ රටතුළ මේ රට අස්සේ. එම නිර්මාණ කරන්න බලාපොරොත්්ය ත්වයක් නෑ රටස මොකද එයට විශවාසයක් නෑ රටේයම් නිර්මාණයක් කල්ල ඇවිල්ල රටතුළ ජීවත්වන්න අයිතිය තියෙ ද නැද්ද කියනක. තමගේ ජීතෙක් කොයිල විනාස කරයිද. මිනිමරුව කැල්ලා කියලා. හැයි ඒ මනිීමරුවු අපි යන ප්‍රශ්නය මේ මිනිීමරණ හැම එකක් පිටි පස්සෙ ඉන්නේ. පාතාලෙත් එක්ක කවුද කියන අපට පස්ශ්්‍රයක්. මේක යම් කිසි සහයකයක් ඇතිකද මේ මු දවල් ල්ල කරවාද කියනක අපට ගැ්ලොක්තිේෙනවා නිසා ආණඩු හම මේකට උත්තර දෙන්න ඕන. මොද මේක උත්තර නොදුන්නොත් මෙරට ඒ සමස් ජනතාවට ජීවත්වීම අයිතිය ගැන. ප්‍රශ්නයක් ඇතියනවා. එක පැත්තකින් ක්ඩ නැතික අනිපැත්ෙන් අඳන්න නැතික අනිපත්තිෙන් බෙත් එකක නැතුව ැරණ එක ඊළඟට සියල්ලු ්‍යපාරටික එක පැත්තකෙන් බෞදුත්තෙක් කඩවැටීම ඊළඟට විදුලියකපල සම්පූන්ම රට විනාශෙන තත්වට එක පැත්තකින් පත්න්නකොට මේ සියල්ල බර දරාගෙන ඉන්න මිනිහට